පළාත් සභාව තිබ්බ දුමින්දසිල්ලා තමයි බස්නාහිර පළාතේ මහත්මයා. එක පිට එක අනාවේ කොතරින් නතර කරේද මගේ ආදරණීය හිතවතුන් මගේ නිෂ්පාදක ගුරුන් මේ සියලු දෙනාම මේ හඬේ මේ හඬපටි ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කරයි කියලා මා හිතනවා. මේ අනාගත වාක්‍යයකට සම්බන්ධයෙන් පිළිබඳව සතුටුයි. දුමින්ද සිල්වා ආගමනය සිදු වුණා කෙසේ හෝ හොඳින් හෝ නරකින් හෝ රටේ වාසනාවට හෝ ජනාධිපති සටහනට එනවාලු පළාත් සභා කිව්වටින් කසාහිර මහමැති වෙනවා. ඒ වගේම තමයි දුමින්ද සිල්වාට ශාපයක් තියෙනවා. ශාප ඉවර කරගන්න කියලා දුමින්ද සිල්වාට කියන්නේ. බස්නාහිර මහමැති වෙන ඔබතුමාට කියන ශාපයක් තියෙනවා කියලා. දැන් කියවනේ මේ ජනාධිපති සටහන නම් පහක් ඒකෙදි කියවුණානේ මේ දුමින්ද සිල්වා මහත්මයාගේ නම කියවුණානේ. ඒ වගේම මේ වැඩසටහනදී කියවුවා දුමින්ද සිල්වා මහත්මයා ගැන මම අද රහසක් කෙලි කරනවා. අද? ඔව්. දුමින්ද සිල්වා මහත්මයා නිදහස් වෙන්නේ මේක ලොකු රහසක්. එපා ඔන්න. ඒක එළි නොකර ඉන්න තරමට මම අහන්න ආවේ ඔබතුමාගේ වැඩසටහනදී කියනවා බස්නාහිර පළාතේ මහ ඇමතිවර වෙනවායි කියලා. වෙනවත් එතුමාගේ ශාපයක් තියෙනවා. ඒ ශාපේ ඉවත් කරගත්තොත් එතුමා බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා විතරක් නෙමෙයි ලංකාවේ කැබිනට් ඇමතිවරයෙකුත් වෙනවා. අද ඒ දා කිව්ව අනාවේ කියන සංශෝධනයක් එකතු කරනවා. ඔව්. තවත් ආගමනයක් ගැන මේ දුමින්ද සිල්වා මහත්මයා දේශපාලනයට ඇවිල්ලා බස්නාහිර මහ ඇමතිවරයා බවට පත් වෙනවාය ඒට කිසියම් ආකාරයක බාධාවන් ටිකක් තියෙනවා කියලා එතුමට තිබුණා. මොකක්ද ඒක පොඩ්ඩක් පැහැදිලි කළොත් එහෙම තවදුරටත්. නෑ සුරේස් සම්පූර්ණ විස්තරේ මට කියන්න අයිතියක් නැහැ. නමුත් දුමින්ද සිල්වා මහත්මයාට මහ ඇමති වීම වගේම පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. එතුමාව ජීවිතේට මං හම්බ වෙලා නැහැ. නමුත් එතුමාගේ යම් බාධාවක් එතුමාගේ යම් සිදුවීමක් එක්ක ඇති වෙච්ච යම් දේව උදහසක් කෝපයකට ලක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ දේව කෝපය දේව උදහස ඉවත් කර ගැනීමට එතුමාට හැකියාවක් ලැබුණොත් එතුමාට පුළුවන්කම ලැබෙනවා බොහෝ දුර ගමනක් දේශපාලනික වශයෙන් යාමට. එහෙම නැති වුණොත් එතුමා දේශපාලනික වශයෙන් හිරවීමක් ඉදිරි කාලය තුල සිද්ධ වේවි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ ජයවර්ධනපුර මහරෝහලට ඇතුළත් කර තිබුණා. ඒ හදිසිය ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්. පසුව අද පස්වරුවේ රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට දුන් ජනාධිපති සමාව අත්හිටුවා වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනේදී. අධිකරණය මේ නියෝගය නිකුත් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ මව ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ගැනීමට අවසර දෙමින්. වෙද මහතා මීට මාස කිහිපයකට පෙර දුමින්ද සිල්වා මහතා ගැන ප්‍රබල ආන්දෝලාත්මක හෙළිදරව්වක් සිදු කරනවා. එතෙක් මෙතෙක් කිසිදු අනාවැකිකරුවෙකු හිතන්නේවත් නැති කාලෙක වෙද මහතා මේ ප්‍රකාශය කරනවා. ඒ දුමින්ද සිල්වා මහතා ගැන වැඩසටහන් කිහිපයකම ප්‍රසිද්ධ හෙළිදරව්වක් සිදු කරනවා. එතුමාගේ ශාපයක් තියෙනවා මහ ඇමති වෙනවා. ඒ වගේම තමයි දුමින්ද සිල්වාට ශාපයක් තියෙනවා. යම් සිදුවීමක් එක්ක ඇති වෙච්ච යම් දේව උදහසක් කෝපයකට ලක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. හිරවීමක් ඉදිරි කාලය තුළ සිද්ධ වෙවි. හිතුවටත් වැඩිය ප්‍රබල හිරවීමකට පත් වෙන්න පුළුවන්. ඒත් එදා ඒ හෙළිදරව්ව
කවුරුත් කනකටවත් ගත්තේ නැහැ. ඒත් අද වෙන විට තත්ත්වය ඔබ අප හැමෝටම පේනවා ඇති නේද?